මේ කොයි යන්නේ? මේ ධර්මයේ සොයාගෙන ගියේ ගමනක් හරියට මෙන්න මේ වගේ. ඉමක් කොනක් නැති, පාරක් තෙරක් නැති, සිතුවිලි සංසාරේ ආයි සම්පූර්ණයෙන්ම මේ සිතුවිලි සංසාරයෙන් ඈත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉන්නේ උස්තනකට නැගලා ඈත බලාගෙන ඉන්නකොට පුදුමාකාර විඳීමක් තියෙනවා. මායාවේ මිදෙන්න සත්‍යයට අවදින්න. මේ විඥාන මායාවේ සත්‍යයක් නැහැ. ඔබට පේන කිසි දෙයක සත්‍යයක් නැහැ. ඔබට ඇහෙන කිසි දෙයක සත්‍යයක් නැහැ. ඔබට දැනෙන කිසි දෙයක සත්‍යක් නැහැ. ආයතන වලට දැනෙන දේවල් සත්‍යත්‍ය. සත්‍ය ලෝකයට අවදි වුණොත් ඔබ මේ මායා ලෝකේ කවදාවත් ඔබ කැමති වෙන්නේ නැහැ. පලක් නැහැ, වැඩක් නැහැ, තේරුමක් නැහැ, හරයක් නැහැ. මොනවද කියන්නේ? අතීත අනාගත පච්චුප්පන්නං ආවුලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව සන්තිකේව දුර වේවා ළඟ වේවා. මේ මේම ස්කන්ධා. රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ හරතෝ මොනවාද කියන්නේ? මේ මේක හරයක් නැති බව විදිත් සත්‍ය. සැනසුම් සුසුමන් පාලි ඒ මහා ශාන්ත සොය. ඉස්සර අපි මේවා කිව්වේ සිංදු විදියටයි, අද අපි කියන්නේ ධර්මය විදියටයි. ගොඩක් අයට මේක තේරෙන්නේ, මේක ධර්මය කියනවත් තේරෙන්නේ. ධර්මය කියන්නේ දෙයක් නැති බව අපෙන් අහනවා. අද කෝල් එකක් දීලා මේ බාහිර තියෙන දේවල්, පේන දේවල්, ඇහෙන දේවල් ආරණාස කොහමද දැන් මේ මේ මේක ආත්මයක් නැති වෙන්නේ කොහමද? දැන් ඔය පේන දේ රූපනේ, ඔය පේන එක පේන එකක්ද නෑ ආරණාස? අරමුණ දිහා මම හොඳට බලාගෙන ඉන්නේ. දැන් මේ අරමුණ දෙයක් නැති බව හොඳට මම දැන් මෙහෙ කරනවා. මෙහෙ කරනවා. ඒත් ඔබට දැනෙනවද ඔය අරමුණ පේනවා කියන එකේ? හොඳට බලන්න ඔය පේන්නේ මොනවද කියලා. තමන්ගේම හිත බව පේනවා. පේනවද මේ මේ මෙතන පේනවා කියලා කියන්නේ රුප්පණයක්, ස්පාක් එකක්, වේගයක්, මේකේ එහෙම එකක් නැති බවක් පේනවද ඔබට? ධම්මචක්කුසේ අවදිනවා. මෑ ඔය පේ ඔය තියෙන විත්තිය, ඔය තියෙන ජලය, ඔය තියෙන දොර. එහෙමද? ඕකේ. දොරත් මේක බිත්තියත් මේ ජනේලයත් කාලයක් තිස්සේ අපි මේ 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 මොකද්ද මේ මොකක්ද මේ සිතුවිලි? මොකද මේ 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 සිතුවිලි තියෙන්නේ? මේ හිතනවානේ මේ ශබ්ද වර්ණ වලින් හදාගෙන මේ සංඥාවක්. මේ සංඥාවක් විතරයි. බිත්තියක් පේන්නේ කොහමද? බිත්තියක් කවදාවත් පේන්නේ නැහැ. එහෙම ඉතින්නේ. ඉතින් ඔබ හොඳට හිතාගන්න. දැන් අපි ධර්මයේ හොඳට දැන් අධ්‍යයනය කළා කළා මේවා දැන් හොඳට හොඳට මේවා කරලා අපිට කොහොම බිත්තියක් නැහැ පේන්නේ. නැහැ ඔයි පේන්නේ. අපිට නම් වැඩක් නැහැ. අපිට කියන්න දෙයක් හිතරලා නැහැ. අපිට දැන් කියන්න ඕනිත් නැහැ කියලා හිතෙනවා. ඔයි පේන්නේ, ඔයි තියෙන්නේ, ඔයි බිත්තිය නෙමෙයි. අපේ ප්‍රසාද වෙනස් වෙනවා.
ඔබේ ප්‍රසාදයි අපේ ප්‍රසාදයි එක වගේ නෑ. ඔබට බිත්තියක් පේන, අපිටත් බිත්තියක් පේන. අපිට කොහොමත් බිත්තියක් නෑ, ඒත් ඔබට බිත්තියක් තියෙන. මොකද්ද මේ කරන්නේ? අපිට කරන්න දෙයක් නෑ. අපිට ඔබ සමග කතාවක් නෑ. ඇයි ඒ? ඔබට අපි කියන දේ තේරෙන්නේ නෑ. වරද අපේ. අපි සත්‍ය අවබෝධ කිරීම වරද. ඔබලා ඔබලාට සතුටු ආකාරයට කටයුතු කරන්න. අපිට හොඳයි අන්ධවනි. අපිට සත්‍ය පේනවා. ඔතන කොහෙන්ද බිත්තිය? නැමෙති ඔබිත්‍ය තියෙන. තියෙන බිත්තිය. මේ ඇස ප්‍රසාද වෙන්නේ නැත්තම් මේක මේ වේගෙට මැවෙනවා කියන එක මන් අපි දන්නේ නැහැ කියන්නේ. දැන් පටිසෝතේ තුළ අපි මේක මෙනී කළා අපි දැන් මේක මෙලාද කියලා අපි දන්නේ නැහැ කියන්නේ. ඔබට මේක නොපෙනෙන්නේ, ඔබට මේක නොතේරෙන්නේ කොහොමද කියන අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට බිත්තියක් නැහැ. දැන් බිත්තියක් තියෙනවා. ඔව් තියෙනවා. ඔබේ ප්‍රසාදේ ඔබ දන්නේ බිත්තිය ගැන විතරයි. අපේ ප්‍රසාදේ බිත්තිය නැහැ. එහෙනම් ඔය ආරණස කියන්නේ ආරණසට පේන්නේ නැද්ද බිත්තිය? පේනවා බිත්තිය, පේනවා. එහෙනම් ආරණස මොකද කියන්නේ? බිත්තියක් නැහැ කියන්නේ. අපිට බිත්තියක් නැහැ. එහෙනම් ආරණස අනිත් පැත්ත බලන්න. ඔය පේන ඔය ගස් ටික ආරණසට ගස් පේන්නේ නැද්ද? පේනවා ගස් ටික. ආරණස ඒක මොකද කියන්නේ? නැහැ, ඒකත් අපිට එහෙම ගන්න නැහැ. ආරණස ඔය හිතනවද නැත්තම් ආරණසට ඔහොම දැක් දැනවත්? ආරණස එහෙම එකක් දැනෙනවා. වරද අපේ ප්‍රසාද වෙනස් වෙනවා. ඔබේ ප්‍රසාද වලට ඔබට මැවෙන්නේ කොහොමද ඕක? අපි දැන් අපිට මේක අපිට දැන් කියලා 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 ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබත් බහුලී කතාවේ. ඔබ ඔක හොඳට තව 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 පටිසෝතේට හොඳට පුහුණු වෙන්න. අනුසෝතේ වැඩක් නැහැ. අපි පොඩි කාලේ ඉඳන් අපිට කිව්වා ඔක බිත්තිය කියලා 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 බිත්තියක් අපි හදාගත්තා. හදාගත්ත බිත්තියක් අපි බලාගත්තා. බලාගත්ත බිත්තිය බිත්තියක් නෙමෙයි කියලා සත්‍ය අවබෝධ වුණා අපිට දැනෙන්න ගත්තා. ඒවන අපිට එදා ඉඳන් බිත්තිය නැහැ. ඔබට බිත්ති තියෙනවා, අපිට බිත්ති නැහැ. අපි දන්නේ ඔක බොරුවක් කියලා. කන්නාඩි අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දෙයක් නැහැ කියලා. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. දැන් අපිට බිත්තියකුත් මෙතන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ තියෙනවද නැද්ද කියලා. අපිට ඒක ප්‍රත්‍යක්ෂයි. අපිට බිත්තිය හම්බ වෙන්නේ නැහැ. ඔබ පිනවන, ඔබට දැනෙන, ඔබ සතුටු වෙන දේ අපට නැහැ. ඒත් ඒක ඔබට වැටහෙන්නේ නැහැ. මේක ඔබේ වරදක් නෙමෙයි. ඔබ අවංකයි. ඔබ කියන දේ සත්‍යයි. ඔබට බිත්තියක් පේනවා. ඔබ බිත්තියක් දකිනවා. ඔබට බිත්තියක් පේනවා. ඔබ බිත්තියක් විඳිනවා. අපට අහිමි වුණු බිත්තිය තාම ඔබ තුළ තියෙනවා. ආරණස එතනට ඉන්නේ කොහමද? කොහමද එතනට ඉන්නේ? මෙනෙහි කරන්න. ආරණස ඔබ 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 කොච්චර බණ අහලා තියෙනවද? ආරණසක දේශනා කොච්චර අහලා තියෙනවද? ආරණස මම 20ක් 30ක් අහලා තියෙනවා. තව අහන්න. 100ක් අහන්න. 100ක් අහන්න. ඔව් 100ක් අහන්න. ඒකට කල්ය නෑ නේද? කමන්නේ අහන්න. 100ක් මදිනම් 150ක් අහන්න. එකක් මදිනම් 200ක් අහන්න. එකක් මදිනම් 300ක් අහන්න. එකක් මදිනම් 400ක් අහන්න. 1000ක් අහන්න. 2000ම අහන්න. පුළුවන් නම් ආරය නැසෙන්න තියෙන තැනට. ඔබේ ප්‍රසාද වෙනස් වෙන දවසක් එනවා. ඔබට බිත්ති පෙවුනට බිත්ති නැති වෙන දවසක් එනවා. එදාට ඔබ ඕබාසේ ඔබගේ කවුරුත් කියන්නේ නැහැ, ඔබ හිතනවා නෙමෙයි, ඔබ මෙනී කරනවත් නෙමෙයි, ඔබ දකි ඔබ මුකුත් කරන්නේ නැහැ. එතන ඔබට බිත්තිත් නැහැ, කවුරු කියන්නේ නැන්නේ නැහැ. එතන බිත්ති නැහැ, සාන්දිටිකයි. ඔබට එතන තාම නැහැ. ඒක නිසා ඔබ මෙනී කරන්න ඇති අපෙන් අහනවා. දැන් ඔය කියලා තියෙන ඇති වෙන නදීද තවත් ඕනද?
කියන්න. ඔතන බිත්තියක් නැහැ. කොහෙද බිත්තිය තියෙන්නේ? ඔය සිතුවිල්ල, ඔය සංඥාවක්, බිත්ති සංඥාවක්. සංඥාවක්? ඕ! ඔය රුප්පණ සංඥාවක්, රුප්පණ සංඥාවක්. රුප්පණේ තියෙන්නේ. ඕක ගන්නෑ. ආරණස මේ ඔක්කොම අපිට දැන් සෑහෙන කාලෙ මේක අපි දැන් මේක ඇතුළේ බහැලා ඉන්නේ. ආරණස බිත්ති තියෙනවා අපිට ගෙවල් තියෙනවා, අපිට දරුවෝ ඉන්නවා, අපිට ඉර තියෙනවා, අපිට හඳ තියෙනවා, ඔක්කොම තියෙනවා. ඔබට සියල්ල තියෙනවා. අය අපිට වැඩි දෙන්නත් එපා. අපිට එහෙම දේවල් නැහැ. අපි පණිවිඩය කියන්න. ඒ සත්‍යයේ පණිවිඩය කියන්න. අපිට කියන්න පුළුවන් ඉච්චරයි. ඒ පස්සේ කෝපනායක එන්න බලන්න බං. මෙතන බිත්තියක් නැහැ. අපි කතා කරමු බිත්තිය ගැන වන්න. බිත්තිය කොහෙට දාවේ? බිත්තිය ගැන શબ્දයක්. ආටේ නෝද શબ્දයක් නැහැ. ආ කියන්නේ ප්‍රසාදයක්, වර්ණ ආලෝක ප්‍රසාදයක් විතරයි. ආලෝක ප්‍රසාදයක බිත්තියක් තියෙනවද? නැහැ. බිත්තිය කොහෙන්ද? මේක සංඥාව. මේ ඇසුරු කරන්නේ සංඥාවක්. මේ සංඥාව හඳුනගන්නේ. ඔබ සත්‍ය ලෝකේ ඔබ පේනවද ඔබට නැහැ. ඔක මායාව. ඔබ දැකලා තියෙනවද බිත්තියක්? නැහැ. ඔබට හමු වෙනවද බිත්තියක්? නැහැ. ශබ්ද තරංගයි වර්ණ තරංගයි චිත්ත තරංගයක් හැදෙනකොට මේ මොකද්ද මේ? දෙයක් වගේ දැනෙන එකක්. දෙයක් වගේ බිත්තිය දෙයක් වගේ දැන අන්න රූප සංඥාව. ඒ දෙයක් වගේ දැනෙන තුරු තියෙනවා එකේ. දෙයක් වගේ දැනන ගති අරූප සංඥා. ඒකේ ඔබට මොන හරි උද්දීපනයක් තියෙනවා නම් ඒක කාම අන්න කාම භූමි. වටිනාකමක් අගයක් දැනෙන ගතියක් නන්දියක්. අගයක්. එම මුකුත් නැත්නම් ඉලිපීමක් නැහැ, රුප්පණයක් නැහැ, ඉද්දීමක් නැහැ. ඒ තුළ ඔබට ඔබ ආත්මීය අන්න ආත්මීය ස්වභාවය නැහැ එහෙනම්. ඔබ නිවන් දකින්න මොනවයි කරන්නේ? ඔබ මේ බිත්තියෙන් පුළුවන් නිවන් දකින්න. බිත්තිය කුඩු කරන්න. කොහොමද කුඩු කරන්නේ? කුළු ගෙඩියක් අරන් ගහලාද? නැහැ. බිත්තිය හිතට ආපු විදිය හොයලා 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 බිත්තිය හිතට ආපේ බිත්තිය කොහෙන්ද ආවේ? බිත්තිය තියනවාද? ඒක කුඩු කරලා දාන්න. විදගෙන 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 ගිහිල්ලා ගැඹුරටම ගිහිල්ලා ඒක අන්න සත්‍යයට අවතේ. ඒ විදර්ශනා ඥානය අවදි කරගන්න. ඒ ධම්මචක්කුසය අවදි කරගන්න. නැති කරලා දාන්න. සුයි සුද්ධං කරන්න. බිත්තිය සුයි සුද්ධ වෙන්න. ආයි බිත්තිය එන්නේ. කිසි දවසක බිත්තියක් හම්බෙන්නේ නැහැ. ඔබේ බිත්තිය එතන ඉවරයි. ඔබට ආයි බිත්තිය හම්බෙන්නේ නැහැ. ඔබත් ඉවරයි, බිත්තිත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඔබ නිවන් දකිනවා. එදාට ඔබ නිවන් දකිනවා. ඔබට කරන්න බැරි නම් කම්මැලි කම ඇති. තීන මිද්දේ ඇති, උද්දච්ච කුච්චේ ඇති, විසිරෙනවා ඇති. ඔක්කොම වෙලා බලන්න නිවන ටිකට මේ තියෙන කේ. ඔක් කරන්න බෑ. ඇයි ඒ? ඔබ හිතන තරම් ඔබට හයියක් නෑ. ඔබට උනි චූන් වෙන්න. චූන් එක ඇතුලේ චූන් හොයන එක මේක කරන්න බෑ. සිත කියන්නේම චූන් එකක්. සිත කියන්නේම මායාවක් කියන්නේම රූපණයක්. ඒ විඥානයක් කියන්නේ මායාවක් කියන්නේ නාම රූප කියන්නේ රූපණය. රූපණය නිසා දැනෙන එක නාමය. රූපේ කියන්නේ රූපණය. රූපණය නිසා දැනෙන එක නාමය. ඒ දැනීම කරන්ට් එක. නාම රූප කියන්නේ විඥානේ ඒක තමයි කරන්ට් එක. ඒකම වර ඉන්නේ ඒ චූන් නෙවෙයි. දැන් ඔක චූන් එකක් නෙවෙයි. ඒක නන්දිය නෙවෙයි. අජ්ජෝසය තිත්තති ආරූපේ නන්දි තදුපරම් බව බන්ධන බලේ පාදාන බලේ උපාදාය රූපය අසුර කරනවා. කොයි තියෙන්නේ? කොහෙවත් නැහැ. මායාවක් විතරයි. විත්‍යත්‍යයේ කොහෙද? විත්‍යත්‍යයේ
බිත්තිය වටි බිත්තියක් තියෙනවයි බිත්තියක් හම්බෙන්නේ.